දිවිය මෙතෙක් කතාව විශ්වවිද්‍යාල කණ්ඩායමක් බහිරව කන්ද පිළිබඳව කළ ගවේෂණයකදී එහි සිටි බලවත් ආත්මයක් දේවින්දගේ ශරීරයට ඇතුළු වුණා. ඒ දලයා නොහොත් ගරායකු බව පසුව සැලවීමත් සමග දලයා මහාචාර්ය අබේ ඇතුළු පිරිසට හිරිහැර කළා. පසුව මහාචාර්ය අබේගේ සූක්ෂම මෙල්ල කිරීම සමග ඒ ගරායකු බව අනවරණය වූ පසු විටින් විට දේවින්දගේ ශරීරයට ඇතුල් වී දලයා විවිධ දේ හෙලිකලී මහාචාර්ය අබේගේ මෙල්ල කිරීම මතයි. ගිරිදේවියද ඒ ඔස්සේ පැමිණ ඔවුන්ගේ අතීත කතා අනවරණය කළේ මහාචාර්ය අබේ, දේවින්ද, අවෂේන්, අමීෂා, සිවන්දේ, වික්‍රම ඇතුළු පිරිසටයි. එතැන් සිට දලයා විවිධ යක්ෂ දේව ආත්ම පිළිබඳව පිරිසට විශේෂ විස්තර ගෙනෙනු ලැබූ අතර මේ වන විට කතාව දිවියන්නේ වෙනස්ම අතකටයි. රීරියකු සියසින් දැක ගැනීමට අවසි බව කී පසු රාත්‍රියේදී කනත්ත වෙත පිරිසව රැගෙන ගිය දලයා මේ වන විට කියාපාන්නේ රිටිගල ජයසේන නොහොත් මහසෝන්‍යකුගේ වතගොතයි. නොසිතූ දේ සිදුවෙමින් කතාව සජීවීව ඇදී යන්නේ පියවි සාක්ෂිද සමගයි. රිටිගල ජයසේනට වලස් මූණක් බද්ධ කළ බව මිත්‍යා මතයක් බවත් සිදු වූ සත්‍ය දේ දලයා පිරිසට කියපාන්නේ අතිශය රහසිගතවයි. දුටුගැමුණු රජු කාලේ ගෝඨයිම්බර සමග ඇති වූ සටන නිසා රිටිගල ජයසේන මහසොහොන් යක්ෂයා බවට පත්වීම තෙක් කතාව දලයා පිරිසට කීමත් සමගම කතාව දිවගියේ විනස්ම අතකටයි. මිනිසා තුළ ඇති අර්ධ මානවීය ලක්ෂණ තුලින් විනත් වේශ මවා ගන්නා ආකාරය මේ වන විට දලයා කියපායි. විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම මුළුමහත් සමාජයම නොදන්නා අද්භූත කරුණු මේ වන විට කතාව තුළ ගොනු වෙයි. බෝධිලිමා යනු එවන් සංදිස්ථානයකි. දලයා බෝධිලිමාගේ අවතාරය මතුවන අයුරු කතාව තුළට ගෙනාවේ එලෙස අමුතුම ආකාරයකටයි. අද එතෙන් සිට අපේ ගම්වල මහසෝන ගහල මෙරිච්ච මිනිස්සු ඉස්සර ඕන තරම් හිටපු බව මම අහලා තිබුණා. ඒ මදිවට එහෙම මෙරිච්ච එක මිනිහෙක්ව මම දැකලා තිබුණා. පිටහරහට වැදුණු මහසෝනගේ නිල් වෙච්ච ඇඟිලි පහත් එක්කම. එතකොට දලයා මේ ගැන මොකද කියන්නේ? මුන්නේ මේ රටේ මිනිස්සු හරිම වෙනස්. උන්ට තමන්ගේ වාසියට නම් යකාද දෙයියද කියලා බලන්නේ නැතුව ඒ නම පාවා දෙනවා. ආ, ඒ කියන්නේ මේ රටේ මිනිස්සු බොරුකාරයෝ කියලාද දලයා කියන්නේ? ඉස්සර නම් මෙහෙමටම නෑ මුන්නේ. ඒ දැන් නම් එහෙමයි. ඒ කිව්වේ මේ විනාශයට යන කාලිනේ මුන්නේ. ආ, ඒ නිසා හැමදේම සිද්ධ වෙන්නේ අනිත් අතට. ඉස්සර ගම් තුලානකටම හිටියේ එක හොරයි. අනිත් අය හොඳ මිනිස්සු. ඒකට දැන් ගම් තුලානටම ඉන්නේ එක හොඳ මිනිහයි. අනිත් සේරම හොරු. ඒකනං ඇත්ත තමයි දලයා. හැබැයි ඉතින් ඒක එහෙමමයි කියන්නත් බෑ. ඉස්සරහට ඔය ගතිය වැඩි වෙනවා මුන්නේ. පොඩියුන් මහවුන් කරන වැඩත් මහවුන් පොඩියුන් කරන වැඩත් කරන්න පටන් ගන්නවා. කොහොමද දලයා ඒ කතාව විශ්වාස කරන්නේ? අලුත් සතවර්ෂෙට පය තියන්නෙම ඔය විනාශය කරපින්නාගෙන තමයි මුන්නේ. ඉදා දලයා කියපු මේ කතාව අද කොයිතරම් ඇත්තක් වෙලාද කියලා තේරෙද්දි 2020න් පස්සේ කාලය ගැන කියපුවා මතක් වෙද්දි ඇඟ හීතල වෙලා යනවා. ලෝකේ අනාගතය ගැන අදහස් දක්වපු අය
අනාවැකි කියපු අය ගැන ඕන තරම් අපි අහලා දැකලා තියෙනවා. බබා වෙන්කා, නොස්ට්‍රඩාමුස්, මායාවර්, ඕපිවර් වගේ බොහෝමයක් මිනිසුන් ශිෂ්ටාචාරයන් හිටියා ප්‍රබල අනාවැකි පල කරපු. නමුත් දලයා ඊටත් වඩා ප්‍රබල බවයි මට හිතුනේ. එහෙම වුණොත් රටේ ඊළඟට පහළ වෙන නොස්ට්‍රඩාමුස් තමයි දේවින්ද. රිදීමාලියද්දී දේවින්ද සඳරුවන්. දලයා තාම අබේසර්ගේ ප්‍රශ්නට හරි උත්තරයක් දුන්නේ නැහනේ. කොහොමද මහසෝන ගහලා මිනිස්සු මැරෙන්නේ? එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතිහාසෙ වෙලත් නැහැ. අනාගතේට කවම කවදාවත් වෙන්නේත් නැහැ. ඒ වුණාට දැන් අපේ අබේසර්ම කියනවනේ එයා හැටම දැකලා තියනවා කියලා. ඒ මුන්නේ දැක්කේ මැරිලා ඉන්නව මිසක් මරණව නොවේනේ. ඔව්. ඒක ඇත්ත. නමුත් පිටේ නිල් වෙලා තිබුණු ඇඟිලි සටහන මහසෝනගේ කියලා ගමු කතා වුණා. ඉස්සර සමාජේ මෙච්චර දියුණු නෑ නෝවේ. ඉතින් මහසෝන ගහලා මැරිච්ච මිනිස්සු හිටියේ ඒකයි. ඇයි ඇයි දලය වටින් වටින් කියන්නේ? කෙලින් කියන්නකො මොකක් දුනේ කියලා. ඔය ඇඟිලි පාරවල් ගමෙන්ම හොයාගන්න තිබුණා. එක මිනිහෙක්ට හරි සැකයක් තිබුණා නම් එහෙමනම් ඔය මරණවලට වග කියන්න ඕන මහසෝනව ගංගෙදරකින්ම කුදලා ගන්න තිබුණා. මොකක්? දලයා කියපු ඒ කතාවෙන් මගේ සියු ළඟම හිරිවැටිලා ගියා. ඒ කියන්නේ මහසෝන ගැහුවා කියලා ගමේ කුඩේ සිද්ධ වෙච්ච හැම මරණයක්ම මිනිමරුමක්ද? එතකොට දලයා කියන්නේ ඒ අයව ගමේම කවුරු හරි මරලා දැම්ම කියලාද? එහෙනම් අහවල් කෙංගෙඩියක්ද? මොකක් නමුත් ආරවුලකට සිද්ධ කරපු හබයක් නිසා තමයි විලාව බලලා රැකලා ඉඳලා ඔහොමද කළේ. ඒක මහසෝන කලා කියලා කියන්න ඕනකමට දෑත බදල පිටමැද්දට දඩොන් ගාලා අර මලමිනියට තඩි බෑවා. ඒ කතාව ඇත්තක් නම් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ මොන තරම් අසාධාරණ සිද්ධියක්ද? ඒ කතාව ඇත්ත තමයි මුන්නේ. බොරු නොවේ. දලයා බොරු කියන්නේ නැහැ. අපි මෙව්ව සේරම බලාගෙන. ඉතින් බලාගෙන හිටියම හරියනවේ. ඊට විරුද්ධව යමක් කරන්න ඕනේනේ. උන් කරගෙන ආපු කරුමනේ ඔය විදියට ගෙවන්නේ. ඉතින් ඔය જાතියේ අපේ ලෝකේ ඇත්තන්ගේ නම් පාවා දීලා අලුකුත් තේරු වැඩ කරන එවුන්ව අපි බොටුවෙන්ම අල්ලගන්නේ පරලෝකයට අවදාටයි. ඒ කියන්නේ වරදක් කරලා බේරිලා ඉන්න බෑ කියන එක නේද? එහෙනම් මේ අයගේ ලෝකෙින් දෙද්දි ජයට හිටියට මොකද මෙහෙට එනකන් විතරයි. ඉන් එහාට සිද්ධ වෙන දේවල් කියන්නවත් හොඳ දේවල් නොවේ. දලයා මේ කරන හිලිතරව් ඇත්තටම මහා පුදුමාකාරයි. ජීවිතේ ගැන දැනෙන සමහර දේවල් පන්සලේ නායක හාමුදුරුවන්ගේ බණක් ඇහුව තරමටම හිතට කාවැදුනා. ඉදිරියට නම් කවම කවදාවත් මහසෝන ගහලා මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒ මොකද දලයා? ඒ මොකද ඒ තරමටම සමාජ පිරිහෙනවා. මිනි මරුව බලන්නේ තමන් මරපු මිනිස්සු ගාන බොරුවටත් එක්ක වැඩිපුර කියන්නයි. ඒ මොන පිස්සු කතාවක්?
ඒ අයට තමයි ඉස්සරහට හැමදේම බාර වෙන්නේ. ඒ කිව්වේ? ඒ කිව්වේ රටේ ඉහළ තැන්වල බොහෝ අය තමුන්නේ ආරක්ෂාවට මිනි මරුව තමයි ළඟින් තියාගෙන ඉන්නේ. අන්තිමට උන්ට ඕන හැටියට තමයි සේරම සිද්ධ වෙලා මේ මුළු ලකම විනාශ වෙන්නේ. ඒ වයි නම් පෙර නිමිති පහළ වෙන්න පටන් අරන් ඉවරයි තලයා. පෙනේද මුන්නේ දම්මෝ හවේ රක්කති ධම්මචාරී කියපු රටේ මිනිස්සු උඩු යටිකුරු වෙච්ච හැටි. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින්ම රකින්නවා කියන එක නම් දැන් තුට්ටුවකටවත් මායින් කරන්නේ. එව්ව තමයි වැරදිච්ච තැන්. දලයා ගෞතම බුදුන්ගේ දහම හොඳ හැටියටම දන්නවා වගේ. එහෙමටමත් නොවේ. ඒත් ඔය ටික ටික යමක් තේරෙනවා. රාජසුරාජි පින්බෙලෙන් පුත්ලදින් ලත්වරම් බුදුන්ගේ කාලෙගෙන කියවෙච්ච නිසා මම හිතුවා ආයම ඒ කාලෙන් ප්‍රශ්නයක් අහන්න. මොකද මැණික් පුටුවේ කතාවත් දලයා හරිම ලස්සනට පැහැදිලි කරපු එකේ මේක නොකිය ඉන්න එකක් නෑ. දලයා, මං ආසයි දැනගන්න සුමන සමන්දි විහාමුදුරුව ගැන. මං ඒ බැලුවා මොකෝ ඒ ප්‍රශ්නේ තවම පරක්කු කියලා. ඇයි දලයා එහෙම ඇහුවේ? මුන්නෙහි ඉතින් සුමන සමන්දි විහාමුදුරුවන්නේ අඩවියනේ. ඇත්තම කියනවා නම් මට ඒ බව මතක්ුණේ දලයා එහෙම කියපුවාමයි. එහෙම නැතුව මම මේ ප්‍රශ්නේ ඇහුවේ වෙනින් තැනක ඉඳගෙන. නමුත් ඉතින් අපේ ජීවිතත් එක්ක පුංචි කාලේ ඉඳලම සිද්ධ වෙච්ච මේ කතා ඉබේම එළියට පනින එක ස්වභාවිකයි. අනෙක් අතට මනෝවිද්‍යාත්මකයි. හැබැයි බුදුන් වහන්සේට ශ්‍රීපාදයට වඩින්න ආරාධනා කළේ සුමන සමන් දෙවියෝනේ. මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද දලය? මුන්නේ දැනට මේ ප්‍රශ්න විසඳුව ඇති. මුන්නේලා හෙට මේ ඉසව්වෙන් පිටත් වෙනව නේද? ඔව්, එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නම් හිතාගෙන ඉන්නව නොවේ, සිද්ධ වෙන්නෙත් ඒකම තමයි. ඒ විලාවිත දලය අනාවකියක් පල කළා. දැන් ප්‍රවෘත්තිවලට වැඩිය දලයගේ කියමන් විශ්වාසවන්ත වෙන තත්ත්වයටම අපේ මනස සකස් වෙලා තිබුණා. ඇයි දලයා, මොකක් හරි දෙයක් තියෙනවද? එන සුමානේ විශ්වවිද්‍යාලේ පටන් ගන්න බව අද කියන්න යන්නේ. එතකොට දලයත් ආයි අපිත් එක්කම එනවා නේද? දලයව බලෙන් හරි එක්කගෙන යන්න ඕනේ නැද්ද වික්‍රම? ඔව් ඔව් වශයෙන්. දැන් දලයා අපිට අපේම කෙනෙක් වගේනේ. දේවින්ද කොතනද? මම එතන ඉන්නවා. ඒ ගැන බය වෙන්න එපා. ඒත් ඇයි දලයා ඒත් කිව්වේ? මම පුළුවන් තරම් උත්සාහ කරන්නම්කෝ. මොකටද? මුන්නහෙලා හෙට ගමන පිටත් උනාට ලේසියෙන් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද? රීරිය හිතන් ඉන්නේ රන් කෙවිට මේ අය අරන් යනවා කියලා. ඒ නිසා අනතුරක් කරන්න පුළුවන්. වැව් කණ්ඩියට උඩින් එකවරම හමාගෙන කියපු අසාමාන්‍ය සුළඟ නිසා ඇස්වලට දූවිල්ල ගියා විතරක් නෙවෙයි, කැස්සකුත් ආවා. අමාරුවෙන් ඇස් පිහිදමන අතරේ
මම දැක්කා විශාල කරගත්තු ඇස්වලින් කිසියම් දෙයක් දැකලා වගේ දේවින්ද වැවදිහා විපලාගෙන ඉන්නවා චක්ක භයන්තර චක්ක භයන්තර චක්ක භයන්තර චන්න භයන්තර මකුණ භයන්තර මකුළු භයන්තර වදන භයන්තර චුලික භයන්තර දියන්නේ අඩවිය අඩවිය දියන්නේ අඩවිය අඩවිය පිටපත GSV ගමකේ නිෂ්පාදනය තමීර මధుරංග ගමගේ හඳ දායකත්වය මధుෂාන් ජයමාල් පීරිස් තමීර මధుරංග තරුෂි මයොමි තීක්ෂණ පටවැඳිගේ සමගින් සචිනී සත්සරණී